ආයුබෝවන් යාළුවනේ, අධ්‍යාපනය කියන එක අපි හැමෝ දෙනාටම වැදගත් කාරණාවක්. දියුණු වන රටක් විදිහට අපට අධ්‍යාපනය ඉතා අවශ්‍යයි. අපගේ දරුවන් ඉදිරියේදී අධ්‍යාපනය සඳහා යොමු වීමේදී ඇතිවන ඉතා විශාල ගැටලුවක් ගැනයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. පොත්පත්වල මිල ගණන් පසුගිය මාස කිහිපය පුරාවට 300කින් සමහර ඒවා 400කින් පමණ ඉහළ ගියා. පොත්පත්වලට අමතරව පොත්පත් වලින් අපට ලබා ගන්න තියෙන තවත් දෑ, පොත්පත් හා සම්බන්ධ අනෙකුත් පාසල් උපකරණ, පාසල් බෑග්, පාසල් සපත්තු ආදී සියලු දේම ඉතා ශීඝ්‍රව මිල ඉහළ ගියා. ඉතින් මිල පාලනයක් නැති රටක ජීවත් වෙන අපට මේ ගැටලුවට මුහුණ දෙන්නේ කොහොමද කියන එකයි දැන් තියෙන විශාලම ගැටලුව. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒ සම්බන්ධයෙන් ඔයාලට ගන්න පුළුවන් පියවර කිහිපයක් ගැන. ලබන අවුරුද්දේ මුලදී, ඒ කියන්නේ 2023 පාසල් වාරය සඳහා පාසල් පොත් මිලදී ගන්න අපි පෙළඹෙනවා. අපට අනිවාර්යයෙන්ම අලුත් වසරකට යද්දී දරුවන්ට පොත් තරම් දෙන්න සිද්ධ වෙනවා. එතෙන්දී දෙමව්පියෝ විදිහට අපි කරන්න ඕන නුවණැති කාරණා කිහිපයක් මතක් කර දෙන්නයි අද අපි මේ වීඩියෝ එක කරන්නේ. දිගටම වීඩියෝ එක නරඹන්න ඔයාලට යම්කිසි දල අදහසක් ගන්න පුළුවන් වෙළඳ පොලේ පොත්පත් මිලදී ගන්න යන්න කලින්. මේ වෙනකොට එක්සයිස් පොතක්, පිටු 80 එක්සයිස් පොතක් රුපියල් 145ක් පමණ වෙනවා. ප්‍රෝමේට්, රත්න, ඇට්ලස් වැනි සමාගම් ඉතා ශීඝ්‍ර වශයෙන් තමන්ගේ මිල ගණන් ඉහළ දාලා තියෙනවා. ඉතින් ඔයාගේ දරුවා 1 ඉඳන් 8 වසර දක්වා වන පන්තියක ඉගෙනුම ලබනවා නම් මේ පිටු 80 පොත් ඔයාලට අනිවාර්යයෙන්ම මිලදී ගන්න වෙනවා. ඉතින් කොහොමද මේකෙදි අපි දැනුවත් වෙලා යම්කිසි ලාභදායී ආකාරයකට පොත්පත් මිලදී ගන්නෙ? ඔබට කලින් කරන්න තිබ්බ එක දෙයක් තමයි දැනුත් කරන්න පුළුවන් වෙළඳපළේ ප්‍රසිද්ධ තැන්වලින් බඩු ගන්න යන්නේ නැතුව අප්‍රසිද්ධ තැන්වල. සමහර වෙලාවට ප්‍රසිද්ධ බුක් ෂොප්වල මේ වන විට සියලුම අලුත් මිල බඩු තමයි තියෙන්නේ. හැබැයි ඕනෑම නගරයක පොත් බඩු විකුණන තැන් ඕන තරම් තියෙනවා. වැඩිය සෙනඟ ගැවසෙන්නේ නැති, වැඩිය වෙළඳාමක් නැති, හෝල්සේල් දෙන්නේ නැති ඇතැම් පොත් කඩවල තාමත් පරණ මිලට පොත් තියෙනවා. ඉතින් වෙළඳපළේදී මෝඩ වෙන්න එපා. අනිත් අය යන පෝලිමේ ගිහිල්ලා ගන්නේ නැතුව අන්න ඒ වගේ වෙළඳපළේ පරණ මිල බඩු තියෙනවද කියලා පොඩ්ඩක් ටවුමේ අරහෙ මෙහෙ ඇවිද්දොත් එහෙම තැනක් හොයාගන්න බැරි කමකුත් නැහැ. හැබැයි එහෙම තැනකුත් හොයාගන්න නැත්තම් කරන්න තියෙන හොඳම දේ තමයි ඕගොල්ලෝ හෝල්සේල් මිලට යන එක. ඒ තමයි තමන්ගේ දරුවන්ට අවශ්‍ය කරන පොත්පත් ටික තොග මිලට මිලදී ගැනීම. තොග මිලට මිලදී ගන්නකොට පොත්පත් සඳහා අවම වශයෙන් 25%කවත් ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. අන්න ඒ ඩිස්කවුන්ට් එක තමයි අපිට ලාභයක් විදිහට දැන් අරගන්න තියෙන්නේ. මෙතෙන්දී සමහරු කියන්න පුළුවන් එක පොතක්වත් ගන්න බැරුව අපි කොහොමද පොත් 12ක් වගේ හෝල්සේල් ගන්න කියලා, ඒක අපරාධයක් කියලා. නෑ, හිතන්න අද 145 මිලට තියෙන පොත ඔබට 110ට වැටුණොත් ඔය දරුවා තවත් ඉදිරියට ඉගෙන ගන්නවා. මේ අවුරුද්දේ පළවෙනි වාරයට පමණක් නෙවෙයි පොත් අවශ්‍ය වෙන්නේ. ඔබ තව මාස 3කින් ඒ පොතම මිලදී ගන්න ගියොත් ඒ පොත රුපියල් 170ක් 200ක් වැනි මිලකට අලවි වෙනවා වෙන්න පුළුවන්. ඒක ලංකාවේ දැනට පවතින උද්දමනය අනුව අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න පුළුවන් කාරණාවක්. අන්න ඒ නිසා තමන්ට අවශ්‍ය පාසල් පොත්පත් උපකරණ ලාබෙට තියෙන තැනක් හොයාගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම මේ වගේ තොග මිලට විකුණන තැනකට ගිහිල්ලා තමන්ට අවශ්‍ය පොත්පත් 5-6ක් වුණත් 12ක් මිල දීගෙන තොග මිලට ඒ බඩු මිලට අරගන්න. අන්න එතෙන්දී ඔයාලට පුළුවන් යම්කිසි මුදලක් ඉතුරු කරගන්න.
ඒ වගේම මිල ගහලා තියෙන බ්‍රෑන්ඩඩ් පොත්පත්වලට අමතරව සාමාන්‍ය වෙළඳපළේ තවමත් කුඩා ව්‍යාපාරිකයන්ගේ පොත්පත් පරණ මිලට ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ කොම්පැනිවල නම්බලට රැවටිලා පොත මිලදී ගන්නෙ නැතුව සමහර වෙලාවට ඊටත් වඩා හොඳ මට්ටමේ පොත් සාමාන්‍ය සැපයුම්කරුවන්ගෙන් ලබා ගන්න පුළුවන්. අපි නම අහලා නැති වුණාට වෙළඳපොලේ ඕනතරම් එවැනි සැපයුම්කරුවන් ඉන්නවා. අන්න ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. ඒ වගේම හයිලයිටර්, පෑන්, පැන්සල්, මකන, කතුරු අන්න ඒ වගේ දේවල් මිලට ගන්නකොට අනිවාර්යයෙන්ම පුළුවන් තරම් මිල අඩු පාසල් උපකරණ වලට යන්න. මොකද මේ හැම එකකම ගුණාත්මක බව එක හා සමානයි. ඒ වගේම චයිනීස් පාට පැන්සල්, ඒ වගේම කවකොටු පෙට්ටි, ඒ වගේ දේවල් මිලදී ගැනීම තුළින් ඔබට විශාල මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. අඩි රූලක් ගත්තොත් චයිනීස් අඩි රූලක් තාමත් රුපියල් 20යි 30යි. හැබැයි අප අහලා තියෙන වෙළඳ නාම වලින් අඩි රූලක් මිලදී ගන්න ගියොත් අඩි රූලක් රුපියල් 80ක් විතර වෙනවා. ඒ වගේම මකනේක තත්ත්වෙත් එහෙමයි. අපි අහලා තියෙන නමක් මිලදී ගන්න ගියොත් මකනයක් රුපියල් 40යි 50යි. හැබැයි චයිනීස් මකනයක් තාම රුපියල් 10යි. ඉතින් මං හිතනවා ඔයාලට ඒ වෙනස පැහැදිලි කියලා. මේ වෙලාවේ අපගේ අවශ්‍යතාවය සපුරා ගන්නවා මිසක් අපි වෙළඳ නාමවලට රැවටෙන්න හොඳ නැහැ. එහෙම රැවටෙන්න ගියොත් පොත් ලයිස්තුවෙන් රුපියල් 4-5000ක් පාඩු කරගන්න ඕගොල්ලන්ට වෙනවා. එහෙම නැත්තම් තවත් අමතර රුපියල් 5-6000ක් වියදම් කරන්න වෙනවා. ඉතින් යාළුවනේ අද මේ වීඩියෝ එකෙන් වෙළඳපළේ පොත්පත් මිලදී ගන්න යනකොට යම්කිසි අවබෝධයක් ඔබට ඇති වුණා කියලා මං හිතනවා. ඔයාලගේ අදහසුත් වීඩියෝ එකට යටින් මතක් කරලා එකතු කරන්න. ඔයාලට සුබ දවසක්.